ඉපිද මැරේ යලි ඉපිදේ නොතිර සසර සාගරේ නොතිර සසර සාගරේ අතරතුරේ නොමැරි මැරේ දසදහස් වරේ සසල වෙතේ නොතිර සසර සාගරේ කුමන නැටුම් කෙලි කවට සිනාදා කුමන නැටුම් කෙලි කවට සිනාදා මරුට නොමැත කිසිවිටකදී පාරා ඔබට නොදන්වා සිරි දෙනවා ගුණ මුදානන් සත්තට වෙන බව දුකට වෙදානම් තිගාන දුරු දුරලන තිනිදා මම රැඳී සිටින ඓතිහාසික හා පුරාවිද්‍යා තුන් අතින් අතිශය වැදගත් මෝල්කාව ශ්‍රී මහා විහාරස්ථානේ මේ මෝල්කාව ශ්‍රී මහා විහාරස්ථානය පිළිබඳ කතා කරනකොට වීදියේ බණ්ඩාරගේ පාලින්දුර රාජධානියේ ප්‍රධානම මුරපලක් වෙච්ච ස්ථානයක් තමයි මෝල්කාව කියලා කියන්නේ. මේ මෝල්කාව නගරයට ආසන්නවම පිහිටි විහාරස්ථානය තමයි මේ මෝල්කා ශ්‍රීමා විහාරස්ථානය ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. අද මම ඉන්නේ මේ මෝල්කා ශ්‍රීමා විහාරස්ථානේ ඓතිහාසික වශයෙන් ගත්තත් පුරාවිද්‍යාත්මක වශයෙන් ගත්තත් අතිශය වැදගත් සුන්දර බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම අද මේ මාකෙලියල්ල එවගේ කුකුලිගඟ ජලවිදුලි බලාගාරය මාකෙලියල්ල සුන්දර දියඇල්ල ඇතුළු මේ මුළු පළාතම සංචාර කලාපයක් බවට දවසින් දවස පරිවර්තනය වෙමින් තියෙනවා. නිසා අති විශාල ජනතාවක් දිනපතාම විශේෂයෙන්ම සති අන්ත දිනවලත් නිවාඩු දිනවලත් මේ ප්‍රදේශය හරහා ගමන් කරමින් තියෙනවා. නිසා අපි ආරාධනා කරන්නේ නිරන්තරයෙන්ම මේ ප්‍රදේශය හරහා ගමන් කරන ලංකාවේ දෙස් දෙස් සියලුම බෞද්ධ ජනතාවට ඔබ අනිවාර්යයෙන්ම නැරඹිය යුතු සුන්දරම විහාරස්ථානයක් ලෙස මේ මෝල්කා ශ්‍රීමා විහාරස්ථානය අපිට හඳුන්වන්න පුළුවන්. ලංකාවේ ථේරවාදී බුද්ධ ශාසනයේ අනාගත පැවැත්ම වෙනුවෙන් කැපවී කටයුතු කරන විහාරස්ථානයක් ලෙසත් අපිට මේ ශ්‍රීමා විහාරස්ථානය හඳුන්වන්න පුළුවන්. අපේ නායක හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන උඩි හාමුදුරුවන් වහන්සේලා ඉතාම උනන්දුවෙන් ඉතාම උද්දෝගයෙන් මේ ප්‍රදේශයේ ශාසනික ආගමික කටයුතු වලට නායකත්වය දෙමින් මේ පන්සල දියුණු කිරීමටත් විශාලව කැපවීමකින් කටයුතු කරනවා කියන එක අපිට මේලා සඳහන් කරන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම අපි ආරාධනා කරන්න කැමති අපි සහය ඉල්ලන්න කැමති දෙස් දෙස් පරිත්‍යාගශීලී බෞද්ධ ජනතාවගෙන් ඔබ මේ රටේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් දියුණුව වෙනුවෙන් යමක් කරන්නට ඔබ බලාපොරොත්තුෙන් ඉන්නවනම් උනන්දුවත් දක්වනවනම් ඔබ අනිවාර්යයෙන්ම උදව් කළ යුතු සුවිශේෂී විහාරස්ථානයක් ලෙස මේ මෝල්කා ශ්‍රීමා විහාරස්ථානය හඳුන්වන්න පුළුවන්. මොකද ආර්ථික දුෂ්කරතාවයෙන් පෙළෙන විහාරස්ථානයක් ලෙස අපිට මේ විහාරස්ථානය හඳුනන්න පුළුවන්. මේ විහාරස්ථානේ මේ වෙනුවට දැවැන්ත විහාර මන්දිරයක් ඉදිකරගෙන යනවා. නමුත් ආර්ථික අපහසුතාවය හින්දා ඒ වැඩ නිම අවසන් කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වෙනවා. නිසා අපි ආරාධනා කරනවා විශේෂයෙන්ම බෞද්ධ ජනතාවට විශේෂ බෞද්ධ ජනතාවට පරිත්‍යාගශීලීන්ට ඔබට හැකි පමණින් මේ අභිනවයෙන් ඉදිකරගෙන යන විහාර මන්දිරය සඳහා ඔබට දායකත්වය ලබා දෙන්න පුළුවන්. ඒ වගේම අපින මේ චෛත්‍ය රාජයන් වහන්සේ නමක් ඉදිකරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහාත් ඔබට තමන්ගේ දායකත්වය ලබා දෙන්න පුළුවන්. ඒ නිසා සියලුම දෙනාට විශේෂයෙන්ම මේ මෝල්කාව කුකුලේගඟ උලස්සිංහල මේ ඇතුළු මේ පරා ප්‍රදේශය හරහා ගමන් කරන දෙස් දෙස් බෞද්ධ ජනතාවට අපි ආරාධනා කරන්නේ ඔබේ අවධානය නිරන්තරයෙන්ම මේ මෝල්කාව ශ්‍රීමා විහාරස්ථානය පිළිබඳව යොමු කරන්න. යොමු කරලා මේ විහාරස්ථානය දියුණු කරන්න ඔබේ ඔබට හැකි සෑම සහයක්ම ලබලා දෙන දෙනට අපි ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම අපේ නායක හාමුදුරුවන් ප්‍රධාන පොඩි හාමුදුරුවන් වහන්සේලා දැඩි උත්සාහයක් ගන්නවා මේ විහාරස්ථානය දියුණු කරන්න. නමුත් රටේ තියෙන ආර්ථික තත්ත්වය අනුව අද මේ ගමේ ජනතාවගෙන්
පමණක් පන්සලක් දියුණු කිරීමේ හැකියාවන දෙසිදෙස් පරිත්‍යාගශීලී බෞද්ධ ජනතාවගේ නොමසුරු සහයෝගය අවශ්‍යයි මේ විහාරස්ථානය දියුණු කරන්න. ඒ නිසා මේ විහාරස්ථානය දියුණු කරන්න මේ පළාතටම විශාල සේවයක් සලසන මේ විහාරස්ථානයේ අභිවෘද්ධිය වෙනුවෙන් අපි ඉල්ලා සිටිනවා ඔබේ දායකත්වය, ඔබේ ශක්තිය, ඔබේ ධෛර්යය, ඔබේ පරිත්‍යාගශීලීත්වය ලබල දෙන කියන ඉල්ලීම අපි මේ වෙලාවේ කරන්න කැමතියි. ඒ නිසා ඒ වගේ අපි මේ ප්‍රදේශයේ ජනතාවගෙන කියනවා ඔබ ගමේ පන්සල අමතක කරන්න බා කිසිසේත්ම. පන්සල් කොච්චර තිබුණත් ගමේ පන්සල තමයි ඔබට අවසානයේදී පිට වෙන්නේ. ඒ නිසා ගමේ පන්සල රැක ගන්න, ඔබ නායකත්වය ගන්න, නායකත්වය අරගෙන මේ මූල්කාව නගරයත් එක්කම තියෙන මේ පන්සල මේ ප්‍රදේශයේ සුවිශේෂී බෞද්ධ විහාරස්ථානයක් ලෙස දියුණු කරන්න මැදිහත්වෙලා කටයුතු කරන්න කියන ඉල්ලීමත් අපි මෙලා කරන. විශේෂයෙන්ම තරුණ ප්‍රජාවට ලොකු වගකීමක් තියෙනවා පන්සල රැක ගන්න. ඒ නිසා විශේෂයෙන් මොකද වැඩිහිටියන්ට පවනක් බාර දීලා නිකම් බලා සිටීම කිසිසේත්ම ගැළපෙන්නේ නැහැ. නිසා අපි විශේෂයෙන්ම මතක් කරනවා මේ වදේ සිට තරුණ ජනතාව, තරුණ තරුණියන්ට ඔබ නායකත්වය ගන්න, ඔබ නායකත්වය අරගෙන මේ යෝධ සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රතිලාභ ඉක්මනින්ම මේ ප්‍රදේශයේ බෞද්ධ ජනතාවට ලබා දෙන්න කටයුතු කරන්න කියන ඉල්ලීමත් අපි මේ වෙලාවේ කරන්න කැමතියි. ගම්මානය ආරම්භ වී තිබෙන්නේ, මේ විහාරස්ථානය ආරම්භ වී තිබෙන්නේ අවුරුදු 1940 විතර. ඒට හේතුව තමයි මේ තිබිලා තියෙන වීදිය බණ්ඩාර සෙනෙහිතුමාගේ මුරපොළක්. ඒ මුරපොළ නිසා මේ මුරපොළ මෝල් කව බවට පත් වුණා. එදැන් පස්සේ මේ පන්සල ආරම්භ වෙලා මේ වෙනතෙක්ම පවත්වාගෙන එනවා ඉතා දුෂ්කර මැදේ. අප විහාරස්ථානයේ දහම් පාසල, සියත්තපුතුර දහම් පාසල, ඒ වගේම ගම්මානයේ සෑම දෙනාටම ආගමික මෙහෙවර සිදු කරමින්, ආගමික සමාජික මෙහෙවර සිදු කරමින් නොකඩවා මේ වෙනතෙක් පවත්වාගෙන යනවා. එක එක ස්වාමින් වහන්සේලා වැඩ සිට විහාරස්ථානයේ දුබල තත්ත්වයට පත් වුණා. පසුව නැවත අප ගුරුදෝත්තම පරකට උදිත්තිස්ස නායක හිමිපාණන් වහන්සේගේ උපදේශ අනුශාසනා මත මේ ස්ථාන නැවත දියුණු තත්ත්වයට පත් කරමින් අප මේ ස්ථානයේ වැඩ සිටිනවා. මේ විහාරස්ථානයේ දැනට විහාර මන්දිරයක් ඉදිකරගෙන යනවා. එහි වැඩ කටයුතු වසර කිහිපයක සිට නැවතී තිබෙනවා. තිබෙන ආර්ථික අපහසුතා මැද්දේ ගම්වාසීන්ගේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ අපේ විහාරස්ථාන ඉදිරි දියුණුව සඳහා කටයුතු කර ගැනීමට අපේ සැදැහැවතුන්ගේ ආධාර උපකාර පරිත්‍යාග අප වෙත ලබා දී කියන බලාපොරොත්තුව අපි ලබාගෙන මේ කටයුතු සිදු කරගෙන පවතිනවා. අපේ ගම්මානයේ මිනිස්සු බොහොම දුප්පත් අසරණ මිනිස්සු. ඒ අය සබර්ගයෙන් කිරිගස් වලින් දියුණුවටපත් වෙන, ආර්ථික දියුණුවක් නැති බොහොම අසරණව ජීවත් වෙන පිරිසක්. ඒ නිසා විහාරස්ථානයේ දියුණුව පවත්වාගෙන යාමට ගොඩාක් අපහසුතා මැද්දේ අපේ ස්වාමින් වහන්සේලා තුන්නමක් අධ්‍යාපන කටයුතු කරන, ඒ අයගේ අධ්‍යාපන කටයුතුත් අපේ දායක පින්වතුන්ගේ ආධාර උපකාරයත්ව තමයි සිදු කරගෙන යන්නේ. ඒ නිසා අපට යම්කිසි සැදැහැවතෙක් බෞද්ධ හෝ අබෞද්ධ ආගම් ભેදයකින් තොරව සෑම දිනාගේම ආධාර උපකාර බලාපොරොත්තු අහිංසා පරෝ ධම්මා, අහිංසා පරමං දානං, අහිංසා පරමස්තප,
අහිංසාවතුම්ම දහමයි අහිංසාවතුම්ම හික්මීමයි අහිංසාවතුම්ම දානයයි අහිංසාවතුම්ම තපසයි.